ක් ර්ත කරනවා ඔබ හැද නාටම අද දෙදස් දාහතරේ ජනවාරි මාසේ විසි අට වනිද. අවසාන සතිය ජනවාරි මාසේ, අවසාන සතියටට දන්නෙම නැතුවාවා. ඉතිං අපි මුල්ම වැඩසටානේදී කතාාකර දෙදස් දාහතරේ ඔබට සිහි නෑඇති. ඔබ බලාපොත්තු ඇති කියලා. ඉතින් මේ බලාපොරොත්್තු හොමද ෂ් කරගන්න. හිතන ඔබත් මටත් තියෙන ප්‍රශ්යක්වෙන්න පුළුවන් මේක. ඉතිං අපි කිව පලවෙනිීම වැඩෂටානයේද. ඔබට කොහොමද ඔබගේ බලාපොත්තු විෂ් කරගන්නේ කියලා ඔබගේ අරමුණුකාරයන්නේ කොහොමද කියලා මම වාසනාවන්තයි වැඩස්ටානය අප ඔබට කියල දෙවා කියලා. ඔබට උද කරනවා කිය හැමදාමත් ම වාසනාවන්තයි වැඩස්ටාන ප්‍රේක්ෂකොබත්තෙක න්නවා ඉතින් අදත් අපි සදානම් වවාෝ බොම විශේෂ මාත්‍රකාවක් කොස්සේ තාබා කරන්නට. අපි හැමදාමත් ව පිත්තෙක් එකවෙන සුරද පරි හ දේ. මහන් පල්ලෙගරම තවාදනෙන් පරිගන්න අයි අද දවසේදී අපේ මාතෘකාව වෙන්නේ දෙදස් දාහතර නැවත මතක් කිරීම. දදස් දාහතර නැවත මතක් කිරීම ගැන කතා කරනකොට මුලින්ම අපි මොනවාද කියන්න. අච්චනි දැන් අපේ ඔබ කියීව අයිතාම නිවැරද හැමෝටම ජීවිතයේ සිහන බලාපොරොත්තු තිබෙනවා සහරයට එම නිශ්ිත න ලාපුරත් ක් න්න පුලුවේ. කොහොම තත් හතරයක් දෙන අපේ රටේ දස් එක ඕනෑම අුරුද්ධක ජනවාවිරිමාසි පලවෙනිද. අපි එදත් සිහිකරපු විදියට කිරි කලයක් උතුරවල කිරිබට්ටිකක් කාලා ආයතනයකට නැත්තම් පවුල තුළම මේ අවුරුද්ධ මගේ ජීවිතේ මේ මේ දේවල් ඉටුකරගත යුතුයි. එහමට මේ ජෞරුද්දධ ඔබේ ජීවිතේ මේ දේවල් සාර්ථක වේවාක අපි පාර්ථනා කරනවා. ඔබ සිහිපත්කරාසේ අද අපි විසි අතම නිදර ලංවෙලතියෙන ජනවරිමාසිත් ගවීගෙන ගිහිල්ලා. මිත්‍රනිම ආරාධනා කරනවා ඔබ ජනවාරි පලවේදා එහම සිහිපත් කරපු මේ අවරුද්දේ ඉටතු කරගන්නට සාර්ථක කරගන්නට ඕන එකෙල හිතුපු දේවල් වෙනුවෙන් කොයි තරම් මොනවාහරි දෙයක් ඒ වෙනුවෙන් මොනවහර දෙයක් කරද කියලා නැවත සිහිපත් කරන්න කියලා. ඒ නිසායි අප අද මාතුෘකාව යොදාගත්තේ දෙදස් දාහතර යලි සිහිපත් කිරීමයි නත්තත් නැවත සහිපත්කිරීමයි කියලා. මේ අවුරුද්ධ. එකන දෙදස් දාාහතර වර්ශය වෙනුවෙන්. මවාසනාවන්තේ වැඩ සටහන අපේ ජනවාරි මාසි දාහතර අචිනි ආරම්භ කරද්දේ. අපි ප්‍රබල ඉල්ලීමක් ප්‍රබල ඉල්ලීමක් රට වෙනුවෙන් කරා රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඉල්ලීම තමයි. ඔබ බොන්න තරාතිරමි හිටියත්. ඔබ කවුර වනත් ඔබේ ජීවිතයේ සුවිශේශේෂීම වර්ෂය. ජීවිතයේ සුවිශේෂීම වර්ය, දෙදදා සදාහතර කරගත යුතුයි කියලා. ජීවිතයේ සුවිශේශේෂම වර්ය නතම් විශේෂර් දෙදාස් දාහතර කරගත යුතුයි කියලා. ඩටහන අම්භ කල දන් අපි කතාකරමින් ඉදෙදේ සමහට ම ගෙදර උදේ නගිටල තේක බොමින්, සමට තවමත් ඇන්දේ බාගෙට නිදියමින්, සමහට ගෘහණියන් කොස්්චාරගෙන අතුගාමින්, සමහට උදෑඇසන කෑමතික පිසිමින්, සමට වැඩට යන්න සූදානගෙන මහත්තුරු කරපටිය පලදමින් සපත්තුක පොලෂ් කරමින් ඔපදාමින් ඉන්නවා වන්නට පුළුවනි. අපි මොහොතකට බට ආරාධනා කරනවා, පුංචි කොලයක් පෑන කතට අරගෙන. ඔඩක්ට ඉසරහයින් වාඩිවෙන්න රූපවාහින යන්තරය ඉසරහයින්. අපි ඔබේ ජීවිතයේ යම් කිසි වෙනස්කම්ට එකක් කරගන්නට ආරාධනා කරන වැඩ පිළිවරල් එමනත්ත මවාසනවන්තයි වැඩසටහන් කීපයක් ඉදිරියට කරගෙනය නටයි හදන්නේ. තුර අපි මේ මොහොතේ කතා කරද්දි ජීවිතයේ යම් කිසි ඉලක්කයක් අරමුණක් බලාපොරොත්තුවක් තිබෙන අයසේම, ොව ම කරන්න දමන්ද හිතාගන්නවත් බෑ නේ මන්ද මටනම්මුකුත් මොළුවට එන්නේ නෑකෙල හිතන පිරිසකුත් පේරට ඉට පුුවඩි. අපිේ දෙගොල්ලන්ටම ආරාධනා කරනව. කුමකටද. තවම ජීවිතයට නිශ්ෂිත ඉලක්කයක් අරමුණනක් අදහසක් නැතිනම්. අපි සෝදාන ඔවත් එක්ක එකතුවෙලා ඔබේ ජීවිතයේයට ඉලක්කයක් අරමුණක් සිහිනයක් හදාගන්නට උදව කරන්නට. ගේම දැනටවමත් එහෙම අරමුණක් තිබෙනය ඉන්නවානම්, අපි කැමතේ ඔබත් එක එකතු වෙලා ඒ අරමුණ ජයග්‍රහණය කරන්නට හයි යක් වන්නට. අපි ඉතාම වගකීමෙන් ඕනකමින් පොරොන්දු වෙනවා. ගේ මිතර අරමුණක් නැතුව හහිටවෙනකං ඉන්නට ඒපා. එක අපි අදම කොල කැමැල්ලක් අරගෙන පැන්සලකින් පෑනකින් සටහන් කරගනිමු. ඒ සාර්ථක කරගන්නට ඒ ජෑග්‍රහණය කරගන්නට උදව් කරන්නට ශක්තිය සපයන්නට හයියක් තල්ලුවක් දෙන්නට මම වාසනවතයි වැඩසටහනේ වැඩසහන් කීපයක් අදන්ඳල බ වෙනුවෙන් ආරම කරන්නයි සූදානම් නවතස හි පත් කරගන්න. දෙදස් දාාහත්‍ර ජනවාරි වාසු මොනව දෝබ ඉටතු කරගත යුතුයි කියා කිවේ. අපි ැන් සූදාන වෙනි. ජයග්‍රහණය කරන්නට අ ඉතිරිපී වර කී පේටයන්නටයි. ඔබගේ අරමුණ මොකක් ජීවිත මහිත ඒකතමයිි තියන ප්‍රශ්ය දැන් අරමුණ කියල කිවවා අරමුණු හැම කෙනෙක්ටම තියන්න පුළුවන්. අරමුණක් කියන්නේ මොකක්ද කියලාි කතාගරොත් මනා දැත්තර අරමුණක් කියන්නේ. ඒ වගේම අරමුණක් කියනද තමන්ගේ ජීවිතයට අවශ්‍ය මද. අච්ච ඔබ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුලේ දැන් එකන අපි ඉපදනවා. ඉපදනේ ඉපදනේ ආකාගෙන්ත් ආරාධනයකින් නෙව. එකන අපි ඉපදුනා. ඊට පස පපි න ප්‍රශ්්‍යත මයිම ඉපදදුුණු අපිට ජීවිතයට අරමුණක් අවශ්‍යද හා අරමුණක් කියන්නේ කුමක්ද. දැන් එතකොට ඇත්තම කිබන කියනවා නම් ජීවිතයට අරමුණක් කියල කිය නත්තන් සිහිනයක් නැතන් ඉලක්කයක් අපි මේකට විධ වචන පාවි්චි කරනවා. එක යන්න අපිම නමෙම සරකරගත්තෝතින් හොඳයි. එක මිනිසා සතුව මහා දැවන්ත ශක්තිීන් ප්‍රමාණයක් ප්‍රභයන් ප්‍රමාණයක් තිබෙනවා. එකකට අපිට මේ ශක්තයෙන් අපි නිශ්ෂිත දේය කට නැත්තං එක නිශ්ෂිත තැනකට ඒකාග කර නතුවත් ඉලක්ක ගතකරගත්ත නතොත් මේ නිකාම නිකාන් ශක්තියෙන් විදිට ඔහයේ තිබිලා අපි අපිවයි හරිට වැඩක් ගත නැතුව හිමිය යනවා. ඒකයන්නේ අරුණනක් තිබද්දො තිබ්බත් තුන්වෙලා කාලා මොහරික ජීවතන බැරිකත්නෑ. හැබැයි ලෝකයේ අරමුණක් එක්ක හීනයක් එකක් ජවතච් මිනිසුන්ගේ තිබෙන විේෂත්වය තමයි. ඔවුන් ජීවිතයේ තමුන් තෘත්තිමත්තු හිටියාසේම ඔවුන් තමන්ගේ ජීවිතයෙන් ලෝකයට යමකුත් කරලා තියවා. දෙපත්ත ඔුන් සමබරරෙන තිබෙන ඕවුනුත් කාලාබේල සන්තුූසෙන් ජීවත් වෙල තිබෙනවා ඔවන් බහතරයක් දෙනාගෙන් ලෝකයට ජමක් වෙලා තිබෙනවා. එ බාහපු ප්‍රශ්ේ තමයි ඇත්තටම ජීවිතයේ අරුණක් අවශබද පිස්ස හදාගන්න මම අරුණක් කලන අරුණක් කියල කියන්නේ මගේ ජීවිතය කුමක් සඳහාද. එකකන මා ජීවත්ව යුත්තේ ඇයි. නි ප සුක පැති වනන්නේ තුන්ව කාලා දරුවටක් ිල ජීවත්ව වන ඇද. එහම නැත්ත මනුෂ්‍ය ජීවිතයක් අත්කර ගත්ම ඊට වඩායමක් කළ යුතුද. එතකොට තුංේ ලකාලා හොඳින් ජීවත්වවෙන්නත් මගේ තරකය මිනිසකුටය ජීවිතයට ඉලක්කයක්, දර්ශනයක් අරමනක් තිබිය යුතුයි. මික ඩින්ග පැදිලිර ගමුක් අපි තව පොඩ්ගට මෙම කමට හිතන්න ඔබ උදේසන පාරට බහිනවා යන්නේ කොහිදයිකයා හිතන්නේ නැතුව. උදේ ඇඳ පැළඳගෙන පාරට බහිනවා යන්නේ කොහිදයි කියා සිතන්නේ නැතිව. දැමකක්ද වෙන්නේ. වාහන ඕන තරන් යනවා බස්රතෝන තරන් යනවා හැයි මේ යන එක බස්සහක ඇති වැඩක් නෑ. හේතුව යන්නේ කොහිද කියලා දන්න කෙනට පමණයි යන බස්රතා අතරෙන් තමුන්ට අවශ්‍ය බස්රථය තෝරාගෙන ගමනන්තටයා හැක්කේ. එතකට ලෝකි මිනිසු වර්ග දෙකයිඉන්න එහමඟත්තොත් කෞුද මේ වර්ග දෙක ඉපදුනා ඉපදුනු හන් ජීවත් වන ජීවත් වනුහන් මියද. තවවර්ගයක් ඉන්නවා ඉපදීම ඉප්‍රදිලා ඔවුන් ජීවිතයට අර්ථයක් එකතු කරලා ලෝකයාටත් යමක් කරලා තමුන්ටත් යමක් කරගෙන සතුටින් වියෙනවා. අචිනි අරමුණක් ඇතත් නැතත් සිහිනයක් ඇතත් නැතත්. ඉලක්කයක් ඇතත් නැතත් ජීවත්විය හැකි. හැබැයි ජීවිතයේ ටිකක් සැඳය සමයට නැතම් වයසට ලංවෙනකොට අපිට හිතෙනවා නෑ මට මීට වඩා දේවල් කිරීමේ හැකයාව තිබ්බා. මීට වඩා දේවල් කර ගැනීමේ හැකයාව තිබා. අපරාදේ මං ඒ කාලේ ඒව නොකරේ මේක හිතෙනක හිතෙනවම තමයි. මේ ඩටහ මෙවන ඔබටත් ඒක හිතෙනවා. එක මටත් හිතෙනවා. මේ මොහොතේ ගෙදර කකුල් දෙක පුටුවඩින් තියාගෙන මේ වැට සරහණ දිහාගෙන් බලාගෙනන්න තරුණු කොල්ලට කෙල්ලට හිතිතෙනවා. හැබැයි ඔබ අදදවසේ ජීවිතයට යම්කිසි නිශ්චිත ඉලක්කයක් ඇතිකරගන්න නැතිව ජීවිතය සැඳ සමයට ලංවෙලා ආපහු හිතනකොට අපරාදේ ඒ කාලේ මමඒ එක නොකරේ කියලා. හිතන කොට ඔට අභ්‍යන්තරයේ ඇතිවෙන කදාගෙන වැටීම ඔබට ඇතිවෙන පරාජිත හැගේම ජීවිතය අපරාධි මම ඔහේ යන්න ඇරයානයකයා හැතිවෙන ැහැඟීම ඔබට වෙනස් කළ නොහැකියි. ඒකන ඒ කාලදී ඇතිවෙන ඒ ඒ ප්‍රශ්නය. ඒ ඇතිවෙන පීඩනය නැවත ආපසටවිල වෙනස් කළ නොහැකේ. අච්චිනෙ අපිට මිනිස් සත්්භවයක් ආපහු ලැබෙන්න්නත් තුළුවන් ඉතාමනි වැරදදි නොලැබෙන්න්නත් පුළුවන්. ලැබුණනත් භවය. සාර්ථක කරගන්නට ඒකෙන් උපරිම යමක් කරගන්නට අපි ක්‍රියාත්මොකව යුතුයි. ඒනිසාහ වඩා හොඳ ක්‍රමය. අරමුණක් නැතුව වහහි යන්නරිනවට වඩා ජීවිතය. අරමුණක් තබාගෙන ජීවිතයේ පාලනය ඔබේ අතට ගැනීමයි. මන් නැවත කියනවා. අරමුණක් නැති ජීවිතයක් යන එක හහි න්නරිනෝ. ඔහේ යන්නරින් නැතුව ඊට වඩා හොඳ දෙය ජීවිතයේ පාලනය ඔබේ අතට ගැනීමයි. කියමනක් තිෙන වචිනේ. ඔබට සිහිනයක් නැතිනන් ජීවිතයට අත් අින් අය අනිත් අය විසින් ඔබේ ජීවිතය ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට පාවිච්චි කරනු ඇත. මනැවතඒවා කිය කියන්න. ඔබට සිහිනයක් නැතිනන් ජීවිතයට අනක් අයවිසින්, ඔබගේ ජීවිතය ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට පාවිචි කරනු ඇත. හොඳමදය ඔබ ඔබේ ජීවිතයට සිහිනයක් හදාගන්න එකයි. එවිට ඔබේ ජීවිත ඔබේ සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන්. බට පාවි්චි කළ හැකි. නමුත්ම කැමති ඔබකින් මෙහම ප්‍රශ්නයක් කන්න දැන්. අපට සිහින හැමෝටම තියෙන්ට පුළුවන්මුත් මේ සිහින සැබෑරන්න සැබෑ කරන්න ගන්න යනකට යම්යම් ගැටලු මූුණ පානට පුළුවන් අපේ බලාපොත්තුව අපට ඉෂ් කරගන්න බැරි වෙන්න පුළුවන්. අපි මේ වෙන කං සහර්වෙලාවට ඉෂ්ටකරගන්න හිතපු බලාපොත්තු ෂ්ටකරගන්න බැරි වෙලා සමලට අපි දකිනවා සිහින සැබෑ කරගන්න බැුව ඒ බලාපොතු ඉෂ්ට වන්න ඇතුව මේ වෙනකට සිය දිවිහානිකරගත්ත පිරිස්සින්නවා. ඒගේම උන්මත්තකින් බවට පත්ච්ාඉන්නවා. එතකොට සහර්වෙලාවට මේ දකිනාාවුණන තිතන්නට පුළුවන් මේ අපි අරමුණක් නැත්ව ඔහේ ජීවත්වනේ හොදයි තමන් අද දවසේදී කරන වැඩක් කරලා හම ජීවත්වන හොදයි කිය හිතනට පුල ච්චන ඔබ නිවැද ක හම චා ලොක ලංකාකවවෙත්න්නවා. ඒකට හේතුව අරමනක් තබාගෙනපු එක නිවෙයි ප්‍රශ්නේ. එකත්තමයි ඒ අරුණ එ තබාගත අරමුණේ. එයාට යාගත හැකි මට මක අපිට ඕනෑම කෙනෙකුට යන්නට පුළුවන් එකන අපේ වපසරයකි අපිකෙන එකන අපේ තිබෙන සක්්‍යත්තා අපේ තිබෙන දක්ෂතා දුර්වලතා අවස්ථ වැනි කරුණු මත්තා අපිට යා හැකි දුරක් තිබෙනවා. එතකොට අපිට සහරදවල් තිබෙන කොයි තරන් එහම ඒව ඒරතම ඔය ඇතම හීනගෙල කියන්නේ එකන අපිට සහරදවල් තිබෙනහම කොයි තරන් පඒක කරන්න ඕනෙ හිතුවත් අපට එකන ප්‍රයෝගක ජවිතය තුළ ඒ ඒ මටමුවවට යානු හැකි එහමදයක් හිතවෝතයෙන් හිතල්ලලා ඒක ඉතුකරග න ටක න ක හිතවෝත ර පොත් ඒකක් කාරණයයක් අනෙක්කාරණය තමයි අපට සිහිනයක් තිබට මද ඒකනේ සිහිනයක් තිබූ පමණය සිහනේතුවෙන්නේ නෑ. අපේ සිහිනය යතර්ථයක් බට නැනන් තුකරගන්නට ක්‍රියත්මොක යුතුයි. තොර ම දකන බොෝ වි විහ දක කාරණය තම මනිසු හහිනල වේ ද වැටසර නරමණ මගේරට ජනතාවයෙන් බහතර දෙනෙකොට යම් කි ජීත බා පොරතු ප්‍රණයයක් තිබෙනවා. ි න ලාපොත්තුටක තියාගෙන මේ ඉටුරගන්න ඕන කියන සිතම සමහර කෙනෙක් මොකුත්ම නොකර හහින්නවා. ඕවුන එෙන් කිසිවක් කරන්න. අන්නේ කිසිවක් කරන්න ත හහි ඉන්නකට කුමක්වෙන්නේ මොකුත් වෙන්නේන. මොකුත් වනේ නැතුන ඔවුන් කියන හිට න හිතල අනවශ ප්‍රශි ග ත අරම බස්රය උදාහරන නැවත යන්නක. බස්රතය ඔබ යන්න දන්නවද මතරය ඕන කියලා. පිකොටුවට ඇැත ගලු පාරට ගිය ඔට වෙන තරය බුත් බිෙනවා. හැබයි මාතරයන්න බස්තිබනාට ඔබ මාතරයන්න ඕනඒ කියලා හිතාගෙන පාරට බැස්සට ඔබ මාතරයන්න මාතරයන්න නම් ඔබ මාතර බස්රතියට ගොඩවිය යුතුයි. ඒ කියන්න සිහිනැතිබිල මදි. එඒ සිහින සාර්ථක කරගන්නට ඔබ ක්‍රියාත්මක වියයුතුයි. එතුර අපි අද දැවසි කතා කරන්නේ ඉස්සල්ලම හීනයක් හදාගමු. ඉල්ක්හාගම හතුවේ ඉලක්යක් නැත්තන් අපිට එතන හට අන් කිසිවක් කරනොහැකි. අපි අද ප්‍රබල ඉල්ලේම ජීවිතයට ඉලක්යක් හදාගන්න. මෙතින් ඉස්සරහා වැඩ සහන් කේපේ අපි වෙන් කරනවා උම්මත්තකවාට පත්ෙන් නැතුව ජීවිතය කඩගෙන වැටන්නතුවේ මම් පොඩ්ක්කට බාධා කරනවා අපි වෙලාව බලල්ලා නැවතත් කතා කරමු. දකරර නැවතත් අවස්ථාවති වෙන. මේ. අචිනේ කියමින් හිටේ අ ඔබ කියපු තත්වයට පත් නොවෙන්නට. පත්නො එන්නට කුමක් කළ යුතුද කියනට එකත් අපි මේ ඉදිරි වැට සරහන් කීපේද තා කරන පේක්ෂ කරනවා. එක තාමත්ම වැදගත් මේ අනි ප්‍රශ්නයතම දැන්ට තියන ප්‍රශ්නයක් මහිත අප පේක්ෂකයන්ටත් ඒක ය ප්‍ර්නය අපිට මේ තියෙන සිහින මේ බලාපොරොත්තු කොහොම ද පිෂ්ට කරගන්නේ කියන එක. අන මෙක තීවට කීපයක් තිබෙනවා. එඒන් පලවෙනි පියවර තමයි ඕනෑම කෙනෙකුට සාර්ථකත්වේ කරා යන්න නදකුබද මේ සාර්ථකත්වය කියන්නේ තමුන් ඉන්නවට හරි සරලවගන්න වනන් තමුම් ඉන්නටමට වඩා පොඩ්ඩක් ඉසහරටයන්න. අපිහිමිතමකෝ. එතුට මේ වෙලාවේ මේ මොහොතේ මගේ රටේ රැකිියාවක් නැති තරුණ දුවක් පුතෙක් වැ සරහ නර්මණවා වන්නට පුළුවන්. එතු ඔහු මොකක්ද මේ මොතේම සිතන්නට අවශ්‍යයි දෙදස් දාහතර වර්ෂය යම් කිසි මාසයක් අපිකිවු මාර්තු මාර්තු මාසය ඉක්මන් ඉක්මවන්නට මත්තෙන්. මා රැකියාවක් සොයාගත යුතුයි. මේ මොහොපේ මේ වැඩ සටහන්න නර්මනවාවන්නට පුළුවනි ව්‍යාපාරයක් පටගන්න ඕනය එකළ හිතහිතා ඉන්න කෙනෙක්. එතුකොට ගේ ආරාධනය ඔබ තීරණය කරන්න දෙදස් දාහතරවර්ශය මෙන්න මේ මාසය වෙනකොට මා මගේ ව්‍යාපාරය ආරම්භ කළ යුතුයි. අචිනේ අපේ රටේ කොයි තරම් බලන පිරිසින්නවද හද පුගේ ඉතුරු කොඩ්ඩිවර කරගන්න ඕනෑ ගේ පොඩ්ඩක් හදාගන්න ඕනේ. දරුවගේ විවාහය කරලා දෙන්න ඕනෑ. රැකියාවක් සොයාගන්න ඕනෑ. ඊට පස්සේදී අපිහිතමූ ව්‍යාපාරයක් පටන්ගන්න ඕනෑ. ආදී විදිට බොහොම අහිංසක පුංචි ඉන්න රැකියාවෙන් ඉස්රහටයන් ඕනෑ තමුන්ට තව ව්‍යායයක් ැ තියනකම්පනයක තියෙන ව්‍යාරියටතමතුළ තව ව්‍යපාරයක තුනක් පටගන්න ඕනේ දී විධ මත්තංවල සිහින ඉලක්ක තිීර්බෙන කට්ටේ ඉන්නවා. එතුකට පලවිනි පියරෝ බාහපු ප්‍රශ්වයටට පලවිනි පියවර තමයි. ඉතා පැහැදිලිව තමා කුමක්ද කළ යුත්ත නෙත්තන් තමගේ ජීවිතයට කුමක් දවශ. කියක මේක පැහැදිලිව ඔබ තිරණක කරත යුතුයි. මා කීවනර වැට සහ ආරම්භීමම කොළ කැෑල්ලක් පැසල අරගන්න කියලා අචිරිිමන්ද ොතකට අයට ආරාධනා කරනු මේ දැන් බලාගෙන නිපා මේ දැන් තවම පැන්සලක් අතේ කොළ කැබැල්ලක් නැතිනම් අරගෙන කොලයක ලියන්න තව මේ වර්ෂය තුළ ඔබද කුමක්ද විය යුත්තේ. කුමක්ද ජීවිතයේඉටු කරගත යුත්තේ කියන එක. ඒගේ මොබ හිතන්න තවා වුරුදු පහකින් මම කවුද විය යුත්තේ. අවුරුදු පහක් වෙනකොට මම කවරක් වී සිටය යුතුදේ එතරේ පර ප ර ප අද්‍යා චන පිතුර දෙන්න පා ම ප්‍රස ෝබ යුත්හන අවරදු පහකින් ොයා කවරු ේද. මොන මට්ටමකිින් දේවිද. වගේ ජීවිතය කොයි ගේවෙලතිීද. මේ සිහිනය මෙන්න මේ දර්ශනත මෙ මේ ඉලක් කටික සෑම කකිනකටමතිබිය යුතුයි. කුම දන්නද වෙන්නේ. සමහර කෙනෙක් අවුරදු පහ වර ව න කොටයි වේදයක් වෙලතියෙනවා. ඉබේ වෙන දෙයක් වෙලාතියේ ව. සමහර කෙනෙක් දන්නවා අවරුදු පහක් වෙනකොට ම කොනද සිටිය යුත්තේ. මේක දෙක්. එතුට මගින් ඇහේ අරමුණු සාර්තක කරන කමක්ල යුතුගේ පලවනයක තම හෙනම් අරමුණ කදගත යුතු. ද කචන මේ අරමුණ නැත්තන් සිහිනය තිබිල මදි ඒ ජයග්‍රහණයක හැකියෙන විශවාසය අපිට වශසයි. මෙ මේක ප්‍රබල කාරණයක් ගයදනකුට අරමුණු ල්ක් තිබන ඕන්ට නැති විශ්වාසයයි එක කට ඒ බල පානරුණු කීපයක් තිබෙනවා. සමහරෙනෙ හිතන ූ හදවට වැඩක්න අපට මුදල්න ඒ එක නිසා පටන්ගන්න බෑ. සහර කෙනකට තියනු බය බයකින බොහොම නරකයක් අභ්‍යන්තන තියන ශක්තින එලියටෙන් නැති බය හිනාාවයි අසාර්ථකවෙයි වැනි විදියට බය තියනු. ෙනෙට ෙවා හදුවට වැඩක්න අපිට කවරත් අත දෙන්න කෙනෙක් නෑ උද් කරන්න කෙනෙක්න වැනි විද කරුණු බෙනවා. මං අදේ ඒටික විස්තරාත්මක කතා කරන අපේක්ෂා කරන හහිතුඉන් වැඩසටහන් ඉදිරි කීපයකදේ අපි මේ ගන ටිකක් විස්තරාත්මක කතා කරන්න නිසා. මගේ අද ප්‍රබලඉල්ලේම ඔබෙන් ප්‍රබල ඉල්ලේම ස්සල්ල බොබ කෞදවේ යුත්තේ කියනෙක් තීරණය කරන්න කියනෙකයි ම ගෞතම බුදුරජන් වහන්සේගේ ජීවිත චරිත කතාවෙන් පුංචුදධාරණයක් ගන්නත් කැමති. හම පි කතරු ොදයි. ඔබ මගේ මුලද මහවා ප්‍ර්ශයක් ඇත්තටම ජීවිතයට ඉලක්කයක් අවශ්‍යමද අරමුණක් අවශ්‍යමද. ලෝක මම ප්‍රබල චරිත කීපයකින් උපටාගන්නට කැමතේ එහම ල්ක්ක තිබුණු අය කොහටද ගිය කියනෙක. චිනෙන් පලවෙනි උදාහරණ ම මීත කලින් වැඩසරහනකත් කියල ෙන ඉඒති වැදගත් මසන් ත් කරන්න. තරුණෙක් සිය මව කරමත තබාගෙන සාගරය තරණය කන්නවා. වෙරලට එන අම්මා පුතාට කියනවා පුතේ උඹ මතුදිනක බුදුවයා. පුතේ උඹ මතුදිනක බුදුවයා. බුද්දු කියන වචනය ඇසනකොට මේ තරුණය හිතනවා යම් දිනකම බුද්ධත්වය අවබෝධ කරග යුතු. බුද්ධත්වට පත්ව යුතුයි. එයන් කවුරුවත් වේ ගෞතන බදුජණන් වහන්සේ. දිනක බුද්ධත්වය කරාගයේ එ මවගෙන් ඇසනු වචනය හිතේ තබාගෙන අරමුණක් බවට පත් කරග නිපු නිසාහි. එ වගේම අපි යමු නිකමට තෙරේසා මෞතුමියයට වෙත. තෙරේසා මෞතුමිය සම්පූර්ණයම තමුන්ගේ ජීවිතය දුප්පත් අසරණ දුගී අය වෙනුවෙන්. වැෑ කරන්නට පටන් ගත්තා. ඒත් අරමුණක්. ඒ නිසා අපිට පෙනිෙනදය ජීවිතේ ඉතා උත්්‍රරීතර මත්තංවුවලට පත් වූ අයසේම. ව්‍යාපාරික ලෝක අයසේම, සාමාන්‍ය ජනතාව අතරත් යම් කිසි ගමනක් ග්‍යාණන්ගේ ජීවිතයට ප්‍රබල අරමුණු තබාගෙන හිටපු අයයි. ො දෙැ අපි මෙහම දෙයක් කිවොත් දැ පුද්ගලයෙක්ට අරමුණක් තියනු. ඒ අරමන දැ කියමි ්‍යපාරකදට දුරකත නමතුම් පවයිවා ව්‍යපාරයයක්ක පටන්ගන්න ටඕන හැබයි ව්‍යාපාරයේ පටන්ගන්න බයයි කියලා. මේගේ දුරකතන ඇමතුන් පව පි ලැබන . ැ්‍ය කි කියමුූ පටන් අරගෙන සමල්ලාවට ආසාර්ථක වෙලා කීපසැරයක්ම සාර්ථක වෙනකොට වෙනකොට මේ අරමුණ මේ බලාපොරොත්තුව ඒ පුද්ගලයාට නැතුව යනවා දැ ඒ වගේ අවස්ථාවන් වලදී සමරලාවට අපේ අරමුණ අපි වෙනස් කර ගත යුතුද මේ ගැන අපි කතාබාහ කරනවා විරාමෙන් අනතුරුව අපි නැවත් එකතුේ. ම තර නත ක මවානවන්තයි වැඩස හනත් සමින් අද අපි විශෂ මාත්‍රකාාවකොසේ තමයි තා භාකරන්න දස් දාාහතර නැවත මතක් කිරීම. මොකද විශෂයම අපි මේ මේ ගැන කතාකරණට හිතුවේ දස් දාාහත්‍ර වර්ශය මුල්ලදී දැන් නත් ඕනම කෙනෙකුට අපි විශ්කරලය අවනවා සුබ. වසක්වේවා දැවනු කුත් වර්ගේ දේවල් අපිට මැසජෙස් පවා එනවා ෆෝන් කරයම සමල්ලාවට අපට මේ මැසජෙස් ඕපන් කන්න පැරිතරමට මැසේජසේනවා. ඇැ මේ වෙනකොට සමහරලාට අපේ මේ වර්ෂය පටන්ගන්නුවට තිබාරමුණු ඔබට ඒසේම තියෙනවාද. ඒවගේම දෙදස් දහතුන වර්ශය ඔබ අසාර්ථක වර්ශයයක් උුණාන් කියල හිතනවාන දස් දාාහත වර්ශය කොමද සාර්ථක වර්ශෂයක් කරගන්න කියන ප්‍රශ්නයක් වන්න පුළුවන්. පේහින්දම තමයි මේගේ මමාත්‍රකා කොස්සේය දවසේදී කතාභා කරන්නික. ක් සබඳෙනවා දුරකතනය මේ වෙලාවෙේ අයිබෝන් නොබට ව කතා කරන්නවස්ථාව තිබෙන ඔවු සංජීවනින් මහත්මය කතා කරන්න කතා කරේ මම කලින් කදයක් කරා ිුතගත්ත හොඳර ුස්සේ ගුම්මලක මන නාදගියන් ගන්න අදක් අ පන්න වෙලා ගියා මංයට නත්ර කරා ඒ වගේම මම කැමැතිනෑ සීවස්තිෙන්නං වාල ජියවත්ෙන්න්න මටගේ යමක් කරගෙන සක්තිමත් යෑනී ්‍රජි ස්තුකාටියන්න මම அவක හලයදු දෞරලතිෙනවා ගොලක් අයිගේ බුතුර පීට ලතිය ඒනා අද மாම මම අසන වෙලාතිීවා මගේ පස්නලදී ඒ අය කැ සම්මහරි මක මගේ පස්සනයක්ටලිීම දුවන් මගැල්ලෑන අවස්ථරවලතිීවා ඇති මං මට හරි ්දුකයි කියෑන මංම ශක්තිම කියමක මට තේවෙනවා අද මං මමානාදයයක් කිස්සරද තියන්න දේවරක් ගත්තා මල් වැැටෙනවා මට මේදය කරන්න බැෑකල හැඟගේීම දෙෙනවා මමඉමලි මස්ස ම අනග මේ පන්සල කදරතියෙනවා ඒේවගේ දෙවල්ලුට මංකල්ලම් මට ප්‍රියේ දැන්ගේයි මට මුහුද වෙලා දීන්න කියලා සංජීවනි මහත්මය මත් ගැනයක් ඉදිර මම අඩම්වර අය ගැන මොකද මේ ඇත්තරම මේ දේවටම වන්න මුත් ම කියහිතන්න වෙලාවතම ඔ ශක්ති මත්වවෙන්න ඕනි කියලා මර රාමේයට යන්න කලින් අබතුමාගගේ ප්‍රශ්නයක්කවෝ මේ ැ අරමුණු තිබිලා තිබිල මේ අරමුණු කඩා වැටනකට මේ අරමුණු කොහොම දැි වෙනස් කරගෙන තමගගේ ජීවිත සාර්ථක කරගැනි කියල මන්හිතන්නන්නේ ඒ ප්‍ර්යට පිළිතුරක් ලැබයි සංජීවනි මහත්මයට අක්ෂි දැන් එහෙමයි. අපට ජීවිතයට තිබිය යුත්තේ දිග කාලන අරමුණක් දිග කාලන අරමුණක් ද අපිකිම හට අපේ රට ගත්තත් කාලයක් තිබ්බාන අර පස්ස අවුරුදු සවුරදු වැඩ පිළිලවල් කිය එක කියන්නේ අවුරුදු පහකෙන් අවුරුදු දහයකින් රට යායුත්තේ කොතනට කියනතනයි. එතොළ ජීවිතයක් ගත්තමත් ජීවිත තිබෙනට නව හි අවරු පහ ඔබ පවුද වන්නන මති කියල අපිට අවුර එක දිග කාලීන සැලසුමක් අරමුණක් ස්සල තිබෙනට වස. පසුමදල ුතුත දිගුකාල අරමුණට යන්නට සැසුමත්ති බෙනට ඕනේ. එතකොට අපේ මේ හදන සැලසුම සම්පනනි ඒ විද්‍යට ක්‍රියාත්මක නවුවන්නට පුළුවනි ප්‍රායෝවික පටමේද. එඇවිටම කද කරන ඔබ කියව නිවරදී අපි ගමනාන්තයට යා යුතුයි. හැබයි යන විදි යනක්‍රම යන මාර්ග අප වෙනස් කරට සිද්ධ වෙනවා. ආපහු මගේ සාමාන්‍ය උදාාරයට යනව හැමෝටම දැනන. මට මාතරට යන්න ඕනෑ කියලා පාරට බැස්සාම, ස්රත නැතම් ම කුමද කල යුත්තේ සයක්ක් එනතුරක් එකෝ පයි නිසරහට යුතුයි. සමම පයින් ඉදිරයට ඇවිගෙන යනකොට ඒ පාරි ගමන් කරන වෙන පෞද්ජලික වාහනයක් එන්නට පුළුවනේ. ම කුමදද කල යුත්තේ ඒ වාහනයට අතදාලා නතරරල ඕනෙ සාචා කරන ට ග ි දුරක්ත් යන ලන් කියලා. හැබයි ටි දුරක්ත් න්න ල ට බදාා කරන අපි වෙලාව බලලා නැවතත් කතා කරම. එට ම කියමින් හිටේ. හ මේ යන තැනි දැනගත්තාම කොම හෝකරම න ම හ ම හ ම පි ම ේ පිගත් ම මාර්ගනු ගමනය කරම ගනය යුතුේ. හැයි යා ු ප ු පුත් ර දන. ඇ එනි මගේ පලව ඉල්ලීමම වනේ තව ඔු පහක ඔ යුත්තේ කවද න යා ුතු තැන ොමද න ර ර කයි. කට ගමන යද්දී ඔයවගේ අතර මග කඩාගෙන වැටම් කඩාගෙන වැටම් සිදුවෙන සිදුවෙනවාම තමයි. එහෙම නොයෙනවනම් ඉතා ඔ ඊට වඩවදාාන ගමනක් යමිගින්නන්නේ. එක්කෝ එතන වෙන මොකක් හරි ප්‍රශයන් තිිෙනවා. එකක ලෝක කිසිෙනක් හරි හරි කි ප්‍රශයයක් නැතු කිම ැටලුව නැතු කි ම හිල්ලීමක්ත් ැතු ෙනෙක්. ඒම රුත්ම ප න ගෞතු ජන් වහසේ පවා ුද්ධත්වට පත්වනට මත්තෙන් කොයිතරම් පසප්‍රමාණයකට මුහුණ දුන්නාද නෙක කොට අප කියන මේ විවිධඒන උන්වහන්සේ සරටම ගිහිල්ලා එකවරට බද්ධවය වබෝධ කරත්නිව ේ දුස්ක්‍රක්‍රියා කරා විධ දේවල් හරණය ගන යන්නේ. එතවට ඒ සේම ඒ සේම ඇයට මේ කොහෙත්ම සමාඩ කරන්න බෑ. මේ කියන තියන්නේ ඒ උත්තරීත්‍ර භාවට යදෙත් ඒතරම් ප්‍රශ්්‍ර තිබ්බාසේම අපි සාර්ථකත්තේ ගමන යදෙත් අපට විධ ගැටලු බාධ හමුවයනක හමයිනොම තමයි. ඒක මතමයි සන්දරත්වය අජීවිතේ චින ඒක තමයි සුන්දරත්යගෙන් මේටික ක්කෝම රහාගහි ලර තැනට ගියාම තමයි අපිට දැනන්නේ සතු ටක් මමක කරා කියලා. එතොට දැන් අර කතකරපු මහමය තතාකන ම ්‍ය පාරහොඳට කරෙන හිට දැන් වැටිල මට බයයි ැන් කවරුවටමට උද් කරන්නන්නේන ද න හිතරිදගෙන. හිගෙනඉන්නේ කියීමනත් තිබෙනව අසාර්ථකවන් කියා දෙයක් නැත කියලා. අසාර්ථකවම් කියල දෙයක් නෑචිනි. තියන්නේ ඉගනුමක් තියෙන ඉගනුමක් අවබෝධය නැන් ඉගනුම. අදදක අත්දැකින් කුමක්ද කළ යුත්තේ ඒ මැතිනය හිතන්න්නටඕන තමුගේ ව්‍යාය කොතන ද කඩාගෙන වැටනේ නත කොතනද තමට වැරදනු තැන. ඇ නවත කුමද ක යුත්තේ ඒ වැරදිච්ච තැටි හදාගෙන නවතරම්භල යුතු ක මයිසාර්ථකතය ගන තරම කරමය. එතකොට අපේ හගත්වෙලාමටරන්නේ මොකක්ද වැඩක් කරගෙන 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 ඇවිල්ලා එක යම් තැනක සාර්ථ කුණාම එතනින් හට ඇතේරලම දාලා එක්වපේ මුලු ක්‍රියාවලීම ඉවත් වෙනවා නැත්තන් සම්පූනම ඊට ප්‍රතිවරුද්ධ වෙනද දෙක නැව ආරම්ක් ක වවා ත මොද වෙන පර ගත් අදක ටිකින් නත ග ුම්ටිකින් කිසික් ඩක්නැතුව. ර කියන න ස්සල ච පට ගන් න හ ර ස දවසක් න් තරුණ ර දේශ ට ය ප ා පර ම ර පළිබඳ උපාදයක් හදාරල. ඇයිමට කියනවා තාතක සල්ිකුත් තියනවා ම සල්ලිටික සල්ලි විිසක පටගන්න හද පර ප හද ො ය කන ලා පරත් ද ද ියන දහ අට දහට. මයට ඉතා ෂනිිව දුන්නු කෙටි පිළි තුරේ. ය කලමනා කරන උපාදයක් කල පමණි. තාර්තගේ අතේ සල්ලි මිලිර දහටත් තිබුණු පමණින් විසස් කරනවි්‍යා පාරන බෑ ඔය ප්‍රාෝග ිතත්වේ මොද ද සා පුංචි දෙදකින් පතාගන්න කියෙයි. අපි ඔය හුගාක් වෙලාවට ඇතෑරල දාන අනීමට මේක බෑ අසාර්ථකයි කිය කියන කට්ටිය සමාර කෙනෙක්ට වෙන දේ තමයි. අපි අර තියෙන උකූමටිකදාල ලොකුව එකක් පට අරනෙන ම ර් ැතු වවා. හොඳම දේ පුංචයෙන් පතන්ගන්න එකයි. මම එකට මේ වැඩ සටහ නර්මණ රැකයා විරහිත තරුණය කිලක්කරගෙන කතා කරන කැමතේ. මේ වගේදයක් අපි කරමකෝ. ඔබ දෙදාස් දාාහතර වර්ශය ප්‍රමය හිතන්න ඔ ම රැකයා විරහිතන ද කියනවත්ක් නටක කර සන්තුසේම වැඩරන නෝජො පනය කියල ල්ල කිය ො දට නෝ ජොක් කකම්පන ඔය වචලේ ඔබේ ජීවිතය ඉවත් කරගත යුතු ඒක ඒක කිය තවරල ක ොද වචනය වේ මපියන්ගේ ප ෝෂ්න වෙමින්. ඔබ මේ මුොහොතේ මේ දැන්හිතනවා මම මාර්මාසය දාහතරනද වෙන්නටමත්තෙන් විසි අටවෙෙනද වෙන්න වි හත වෙන මුණර දිනයක් හිල තන ඊට මත්තෙන් රැකියාවක් ස්වාගන්න එක සයාගන්න ඕොම තමයි. දැංකුමත්ද කළ යුත්තේ පුවත් පතක් කරගෙන ඒවා තියෙන පුවර පාඩු දිහා බලලා යදුම් පතා කියොමු කරලා. ඉස්සල කුමක් හෝරකියාවක් සොයාගන්න. කුමක් හෝ. කුමක් හෝ රැකියාව කරන්න කොට ඔබට තේරේවේඒ ඔබට හොඳ දෙ නැත් ද නැත්තම් වන එකකට මාදුු කරලා වෙන රකියාවකට යොමුමන පුළුවන් ඒක හොඳ නම් ඒක ඇතුලේ ඉස්්‍රහට දියුණු වෙන්නට පුළුවන්. අප අන්නේ විදියට මේ ගමන්න ආරම්භ කල යුතුයි. අචින දැම් බලන්න. අපේ රට ගොවිමහත්උනත් ගොවිමහත් මේකුනත් හේනක් කොටන නිකමනිකන්ගේල මොනහරිවපුරන්නේනි. ඒ ගොවිමහත් මෙයත් හිතනව කවදද හේන කොටන්නේ. කවද්දවරසාාවයවෙන්නේ. ඉට පස මොන බීජද වපුරන්නේ. කවදයක අසන ෙලාගන්නේ. හොමද හන ආරක්ෂා කරන්න මේත් සිහින ඉලක්ක අරමුළ තමයි. එතුරේ ගොයි මහත්වත් තිබෙනවන අස්වන් අරගෙන දරුවට උගන්න ගන්න විසේ දලිගෙන ගන්න කොළුවට වියදන් කරන අද විදිහයට සිහිනටික් තිබෙනවා. එතුට මෙ මේ සිහිනටික එක්ක තමයි ඔවුන් සත්තුටින් ජීවත්වෙන්නේ. මේ සිහිනටික නැත්තං වපු නැගික්ට මොනෝහරිකර මොනොහරිකෑව වේ නිදා ගත්තා ජීවිතය ඔහයේ යනවා. එ නිසා අබියෝගෝට අපි මූුණ දෙමු. කඩාගෙනවටින් වයි. අසාර්ථක වම් වේ. න තු නු්‍ය ජීතය කියන්නේ එකයි වැටුනම වැටිලා නැතිවෙන එක නෙවෙේ වැටිවැටි නැගිටිනක. අචිනිි බලන් පුංචි කාලේ අප ඇවිදිද්දිී කොච්චර වැටුුණද කිය කවුරත් එකසට විදිනෑ. හැබයි ඒ වැටුණු කාලේ අම්මෝ නගිටින්න නම් බෑ කියලා අපි වැටි ලබ හිටියන අපි අද කවරුවත් නැගිටින්නේනෑ ඇවිදින්නේනෑ. හැබයි වැටවට නැගි නගට ඇවිද නිසා තමයි අපි අද දෙපායිෙන් නැගිටල ඇවිදින්නේ. ඇයි අපිට ලොකෝනාම ඒ අමතක වෙන්නේ. ලොකූනාාම් එක මේවායිසදත් වැටෙනකොට අපේ නැගටිය යුතුයි. විශෂයම අපි දන්නමංවාසනාවන්තයි වැඩස්සටානෙන් අපි හැමදාමත් සහකරන්නේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට උදව කරන්නට. ඉතින් දුර ඇත පළාත්වල පවා ජනතාවෙන් අපට ප්‍රේක්ෂකන්ගේ අපට ප්‍රචාර ලැබෙනනේ වැඩසටහනට අපි දන්න ඔබ මේ වෙලාවෙ අපි වැඩස්ටාන අරබවවා කියලාවගේ මේ වගේ වෙලාවකදි මහිතන්නේ අප වැඩසරහ න්නර්ම ගවිමහත්මේෙක්නත්. ො හොදාකාර දේවල් තියෙනවා මේ වැඩිස්ටානය ඉගෙන ගන්නට. ඉතින් මම කතාාකරගෙන අනකටන ඔබතුමා කතාාකරෙන යනකුට ම හිතව දෙයක් තමයි මේ මම දැකප දෙයක් තියෙනවා සමහරලාවට මේ සමාජයේ මේ උපාධයක් ගන්නව ස වෙනත්ම දෙයකින්. හැබැයි හිතනුව කාලයක් ගාට පස්සේ මම ම මේක කරනන්නතුව ව්‍යාරයක්රොත් හොයි කිය. ද මේවගේ දේවල් තමන්ගේ අර්මුණු වෙනස් කර ගන්නකොඩ තමන්ගේ ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන්ද ප්‍රශ්නයක් නැත්ත. අච්චන්නේ දැන් හරියට ගත්තවොත්නං අපි අධ්‍යාපනය ලැබිය යුතුය නුපාදයක් වවැෙන එකන සාමාන්‍ය පෙළ උසස් පෙල අභි බවාගේ අම් එතනින් එහට තියෙන ගෘරුතියි අධ්‍යාපනය තමන්ගේ ජීවිතයේ ඉක්කඇත් එක්ක සමපාතව යතුයි. සමපාත කියල කියා ර යන්න හදන ගමනට උදවෙන ආකායෙක් වියයුතුයි. රම මේ එක සාමානය ක කියෙන් උසසාමාන්‍යි පෙලට යනක අනිවාරෙන් ඉගෙනගන්න. උසස් පෙල විෂයන් තෝරද්දේ ජීවිතේ ඉලක්ක්‍යත් එක්ක මේ විෂන්තරීම කළ යුතුයි. හැබයි අපේ රටේ තවම වෙනදේ ඔබ කේවාසේ විස් උස පලත් සමට හරල විස්විද්‍යාලටත් ගහල ියටවිලතමයිල්පනා කරන්නේම කෞුදම විය යුත්තේ. ඊට පස තමයි කල්පනාකන එතන ප්‍රශයති වෙනවා. හැබයි මගේ අදහස එතෙන්දි හරි තේරුම් ගත්තෝතින් මම වියයුත්තේ අහවල කළයුත්තේ මේ වගේ දෙයක් කියලා. උපාදයක් තිබූ පමණින් ප්‍රශ්යක් නෙවෙයි. ඔබ ඒ ඒ ඒ කළ යුතුබේ කරන්නට යොමුිය යුතුයි මකටක් ආන්දෝලානත්මක වෙන්නපුුවන් හැයි ච්ි මටමක උදාහර තිබෙන ඒ කියන ිල්ග ිල්ගට ිල් ගටස් ගමක ල්ග ිල් ගට් උපාදි ේක්ෂ රයෙකනට හ උපදදි නිම කරන උපද නි කරන හගේ ු පා ටන් ගත්න්න නරණෑ නති. ඒ වගේම තමයි සමහර අවස්ථාවද අප හට හමුුවෙනවා. උපා උපාදයක් හදාර එක උපාධයක් ලබන්නට සුදුසකන් ලබපු අය උපාදියට යන්නේ නැතිව ඊට මත්තෙන් තමුන්ගේම ව්‍යාපාර පටන් අරගෙන උපාදී අරගෙනපපුය ඒ ව්‍යපාරයට ඇතලේ සේවකින් විදිරි වැටෙන වස්ා ඕනතරන් ලෝක දතිබෙනවා ලංකවිත් තිබෙනවා. එතකොට ඔබ අහපුදය තමයි අපි අතර මදද අරමුණු වෙනස්කරට කමක් නැද්ද. ඕ කමක් නෑ කමක් නෑ ඒන අපි කාරමුණක් හදාගෙන, මත්තෙම සිටිය යුතු නෑ කට්ටිය හිනාවේ අම්මතාත්තමොුණෝ හරි කියයි අපරාධ අවුදු හතරක්මං වීදන් කරේ මේකට සල්ලිත්තුංඟක් වවිදන් කරලන්නේකිෙහි හිතනට වශනෑ. ඔබට තේරෙනවානං මේ යන ගමනට වඩා මට මෙහිම ගියෝතින් සාර්ථකත්වය කර යා හැකි කියලා ඔබ වෙනස් කළ යුතුයි. වරක් ස්ටිව් ජොබස් කියනවා කියන වචිනේ. ඔබට සාර්ථකවීමට හැකි හොඳම ක්‍රමය ඔබට ආදරය කළ හැකි දෙයක් කිරීමේ. එකන ඔබට සාර්ථකත්වය කරා න්නට පුළුවන් හොඳම ක්‍රමය ආදරය කළ හැකි දෙයක් කිරීම එක ආසාාවෙන් කළ හැකි දෙයක් කිරීමේ. ඇයි අපි දෙයක් ආසාවෙන් කරනකොට අපිට වෙහෙසම් මහන්සිය දැෙනවා අඩුවේ. අපිට ඒ වෙනුවෙන් සෑහෙන්න්න කැපවිය හැකි. සෑහෙන්න්න කැපවිය හැකි. එ නිසා ඒන් නිසා ඔබ වහමම ජීවිතයේ අරමුළු සකස් කරද්දී ඉලක්ක හදත්්දේ. ඔබට ආසාාවෙන් ආසාවෙන් කළ හැකි නැතන් ආසාවෙන් නියුක්ත විය හැකි, ඉලක්ක කිය අරමුණක් සකස්කරගත යුතුයි. අිනි ම මෙහම තවදයක් බ කියන්නට ඕනේ. මගේ මිත්‍රුවනි ම ඉතාම ඕනකමින් කියනවා මේ වැඩසටහන ආගෙනන්න ඈත කෙලවරක ගමක කොල්ලෙක් කල්ලෙක් තුළ පවා. අසීමිත බලයක්, අසීමිත ශක්තියක් සාර්ථකප්තුයට යෑ මේ හැකියාව තියෙනෙක තියෙනෙක තියෙනවම තමයි. මගේ ඉල්ලේම ඕක නිකන්දියාරු වෙලා ඕකත් එක්ක මියයන්න එපා ඒ මහාපරාධයක්. මේක උදාහරණකින් ගන්නවනම් මෙහෙමයි. බැ සූරයා ෝකය බිමට වැටුනාට අපි දකින්න එනැහැ සාමානයෙන් කොතනකවත් එක වරට ගින්නක් ඇතිවෙනවා. හැබැ අචීනය අපර සාමාන්‍ය පෙළ විද්‍යා පාඩිමේදී. අපි අර පාච්චි කරනවා උත්තල අවතල අදී කාච. ඔබ දන්නවා විද්‍යාව කරන දරුවන්දනේ කාචයකෙන් සූරයා ලෝකයේ නාභිගත කරලා. ඒ යට පුළුම් කැබැල්ලක් පුංචි පත්තරපිටු කැල්ලක් තිබ්බෝතිංකු මද වෙන්නේ එ පුළුම් කැබැල්ල ගිනිගන්නවා. ගිනිගන්නවා. එතු අපි නිකමට මෙම හිතමකෝ තවදාාරණයක්. යට වතුරටි කඩ්ඩාල ලිපේතියලා කේතලේ රත් කරනකොට එහි වාශ්පය උඩට ආවාම එ මූඩිය කේතලේ මූඩියය හෙලට එැවෙන්නටන් ගන්නත බට තේනුම ශ්පය කියෙක බලය. හැබ අපිම මූඩියේ නැතන් කේතලයේ ඒ උඩ කොටස ඇරල දාලා එක හිස් අවකාශයට නිකුත්කරෝතින් එක තවදුරටත් ශක්තියක් නෙවේක නිකං අවකාශනය කතු වෙනවා මන්නැවත කැමති අට සුයා ලෝක දදාාරනයන්නට මගේ මිත්‍රයා මට ඔබට කියන්න ඕන දෙේ තමයි. මේ ඔබේ අභ්‍යන්තිරයේ තිබෙන මේ මා කියන ශක්තිය. ඔබ යම් කිසි දේකට ඒ කාග්්‍යකරොත්. ඉලක්කකරොත්. නැතන් අරමුණු ගතකරොත් පමණයි එය ශක්තියක් බවට පත් වෙන්නේ අර සූර්යා ලෝකයේ උදාහරණය වගේ. අ්චිනි, එය මේ කතා කරන මාතුළත් අසාරිෙන සිටින ඔබ තුළත් මේ වැඩසටහන නරඹයෙන ඉන්න සිය දහසක් වූ සෑම මිනිසෙක් තුළමත් මා මේ කියන ශක්තිය තිබෙන එක තිබෙන එක තිබෙනවාම තමයි මට මේක මීට වඩා ප්‍රවබලොව කියනතේෙන්නේ නෑ. මේ තරං හැඟීමෙන් ප්‍රබලව කියන්නේ ඔය ශක්තියයක්ත්තයක නිකම් ඔහහි මොකෙද්ද වගේ මැඩලයන්නේ පා. තම ැනෙම කිව්ට මටයි මටයි අචනය එකෙන කනගාටේ. හේතුව ඒ ඒ ශක්තිය බොහෝම සුළු පිරිසක් විතර තරම් ගන්නු ඔහු එහම බලයක් මාතුළ ශක්තියක් තිබෙනවානි කියලා. මේ ශක්තිය අවධි කරගන්න ඒ ශක්තියෙන් වැඩක් ගන්න තිබෙන එකම ක්‍රමය. නිශ්චි අරමුණක් ජීවිතයට හදාගන්න. ඒ අරමුණ ජයග්‍රහණය කරනවාය කියෙන විශ්වාසය ඔබ තුළ ඇතිකරගන්න. එවිට මේ ශක්තිය අවදිවෙන්නට පටන් ගන්නෝ. මේ වැඩ සටහනමන් නැවතකේනො නරම්ඹන ඈත ගමක අවසක මුල්ලක ඉපදිච්ච කොල්ලතත් කෙල්ලටත් ඕ නම් මේ ලෝකය පුරා දැනෙන චරිතයක් බවට පත්විය හැකි. ඕන්නම් මේ ලෝකය වෙනස් කළ හැකි. ඕන්නන් තමුන්ගමුළු ගමම වෙනස් කළ හැකි. ඕන්නන් දවන්ත ව්‍යාරික විය හැකි. ඕන්නනන් අධ්‍යාපන සේත්‍රෙන්ම් ප්‍රබල ඉස්රටයා හැකි. කළ යුතු එකමදය ඔබ විය යුත්තේ කවුදයි කියා, ඔබෙන් ඔබ හොඳින් තීරණය කිරීම පමණයි. හැබැයි මගේරටේ සහරයට ඕන ඔය තරන් ෝකයල්ලන්න නෙේ යචන. ඒ තරන් ලෝකයල්ලන්න නෙවේ තුන්වේල කාල ගයත් දොරක් හදාගෙන වාහන කට්ටක් අරගෙන, පුංචි විවාහයක් කරගෙන සතෝසයෙන් ජීවත් වෙන්න. යි ඒකටත් ඔය මා කියන නිශ්ෂිත අදහස තිබිය යුතින තමකදනෙ කවරු හරි බඳින්න හම්බ වෙන කාර්තෙක් හරි ොහේඉන්න. ලළමයි කීප්‍ර දෙනෙ ඔොය ඔහේ හම්බවෙනවා ඉබේ හම්බ වෙනෝ වගේ. ඔය තියන දෙයක් කාල්ලා එලිියුනාාම නැගිටිනවා, දවල්ලුනාම ොහේ ඉන්නවා රැෑවුනාම නින්දටයනවා ජීවිතය ඔොහේ යනෝ. ඔබ දවසක තේරුම්ගන්නෝ ජීවිතය මේක නෙවෙයි කියලා. මන්න අමත කියන ඔබ දින්නක තේරුම් ගන්නවා නෑමට මීට වඩා දේවල් කර හැකියාව තිබුණ කියලා. ඇැයි ඒ ොට මත්‍රිය ඔබ පරක්කු ඇඩි. එදාට කියන්න එපා මහ ච්චර කිව ම වාසනන්ත වැඩස හටන් ෝ ව නැ හොන්ඳයි. ඔබට හැකය තිබ බට ප්‍රශ්නයක් තිබ න ම්. ඒ නතර බ නැත එක්ව වාසනන්තයි ඩසටහන සමග අපි විශෂ මමාත්‍රක වක්ස්ේ අදසදී කතාා කරම හිටේ දස් දාතර නැවත මතක්කිරීම පිබඳව මම මෙහම ප්‍රශ්ය කපෙන ද දැම් වේලාව අටයි හතලි සතයි. දැන් තව සුළුමෝතකින් මේ වැරිසටාන්න නිමවෙනවා. මේ වැරිසටාන නිමවනාට පස්සේ හරියට නමයට නමයයි පහට ඔබ මොනවද කරන්නේ. අපි ්‍රශන මද ්‍රේක්ෂකයී. ඉතා වැඩගත්වශන හා ප්‍රායග ප්‍රශයක්න නමයි පහත ද මම්ම උපල්පනයකරවති ච්ිනි කට්ටිය මොකයිද කියලා සමහර කට්ටය අතරග නතකරු වැඩ ිකා අපපහ පටන් ගැනී. එක්කෝ හතයි හතලස් පහතති නුසකටය හතයි පනස් පහට විත එක මේ අට පවිවට ආරම් කරන කලින් යාමතමයි ආපහු. ඉතා සුළු පිරිසාක් නෑනෑ මේ හිඳල හරිියන්න ෑක අර කොල කෑල්ලෙ ජීවිතය අරමුණක් හදාගෙන වැඩේ. ග ඉතා සුළු පිරිසාක්. හැබයි මම මෙහෙම දෙයක් තව ටිකක් කියන්නට කැමති. ඒ දේ තමයි ඔබ ආපහු මේ වැඩසටහනෙන් පස්සේත් අර හිටපු පරණ මොනුසයම වෙලානම් හරියන්න නෑ. එම උනාට කමක් නෑ ඔබ හිටියත් නිශ්ෂිත ඉලක්කයක් එක්ක ඒ ඉලක්කයි ජයගන්නවා කිය අදහසේනං හිට කලින් හිට ප්‍රශයක් නෑ. හැබැයි ඔබ මේ වැඩසටහන අතරතුර දැ දැවන්ත ටිකක් ජවයක් කරගෙන ඇති. සමාරගෙන නැෑන මහිමිඳද හරයන්නන්නේ මනොහරි කරන්න ඕනෙ කෙළ සිතපුපය ඇති. මොනෝහරි පටන්ගන්න ඕන අපරාධමගේ වයස යනවා කාලය යනවාකෙළ හිතනකට්ියයක් ඇති. අචිනි කුමක්ද කළ යුත්තේ මගේ මිත්‍රරනි කුමක් දොබ කළ යුත්තේ. ඉතා පැහැදිලිව මෙච්චර යොබ කළ යුත්තේ, ජීවිතයට අරවිදියට නිශ්ෂිති ලක්කයක්හදාගන්න. එන් නිශ්ෂිති ලක්කේ වෙනුවෙන් ඉන් අනතුරුවත් ජීවත්වෙන් වැඩ කරන්න පටන්ගන්න. අචිනි, හරි සරලව එපමණයි කියන්න තිබෙන්නේ. එකටික පැහැදිලි කරනන ම කියමින් සිටින්නේ මේ යයිම වැඩ සටහට තුළ මේ පැයත් තුළ පමණ කොද ජීවිතයට ගැම්මක් අරගෙන උත්තේරණයක් නැත්තං උද්‍යයෝගයක් ඇතිකරගෙන ඉඳලා මද. ඔබ ඒ අරමුණ ක්‍රියාත්මක කර ගැනීම වෙනුවෙන් සාර්ථ කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුවේ හරි සරලව කියන ේටි පි දැන් පටන්ගනිම එකැ මය පහද වැ හ රාට පසේ. වහාම වහාම කොළ කැබැල්ලක් ගෙන තවත් වසර පහකෙන් මා කවරෙක් විය යුතු දැයික යාාතරණය කරන්න. තවවුරුදු පහකින් මම කවරෙක් විය යුතුද. මගේ අධ්‍යාපනික මට්ටම කුමක් වයුතුද මගේ සාමචීජීවිතය කවරාකාරවියයුතුද. මගේ ආර්ථික ජීවිතය කවරාකාරවියයුතු ද මගේ වෘතිය ජීවිතය මොනමත්්ටම පැවතය යුතුද. ඔන්නන්ගේ දොර විවාහය දරුවගෙන තිතන්. දුගාන මේ දි තුම් පැත්තක්වත් හිතන්. ඊද පස්සෙ කුබද්ද කලන්න නොනේ සදුපාට ිකක් ලොකු කොයා කරගෙනෙහි ඒය සටහන් කරන තවත් වසර පහකින් මම. ඒක ගිනිහිල් ඔබේ නිවසේ ඔබට නැවත නැවත නිතර පෙන තැනක එල්ලන්. ඒ ඉල්ලන්. එල්ල ඔබ කුමදද මුල් සති කීපය කළ යුත්තේ ඊළඟගේ සති අපි හමුවනකම් ඒ අරමුණ කරලා යන්නේ කෙසේ දයිකයා සිතන්න පටන් ගන්න. ඒ මත ජීවත්වෙන්. ඒ වෙනුවෙන් ජීවත්වෙන් ඒක නැවත නැවත සෙහිපත් කරන්න. ඔබටම එහි අධදකම ලැබිය හැකේ. ඔබට විධ සිතුවිලි විවිධ අදහස් විවිධ මාර්ග පේන පටන් ගන්නවා ඒ කරායා හැකේ. උදාහරණ. තවම කෙනෙක් ඇති ්‍යාපාරයක් පටන මුණෝ කරන්න ඕන කකලා හිතාගන්න බැරි කෙනෙක් විටසර නර්රණන ඇති. හොඳයියොදන් ඔබ තිරණය කරන්න නැම් මම පටන්ගන්නව මට පුළුවන් මට මේ ව්‍යාපාරය දවලියනක ොමොක්ද අර කොල ලියන දෙ තමයි. තවත් වසර පහක් වනවිටම ව්‍යාපාරිකයක් විය යුතුයි. ැන් එකලවත්. දැන් ඔබ මතීින් හට හිතන්නේ ම කවරාකාර ව්‍යාරික වවිය යුතුද. මොකදමට කරනපුලුවන් බිසස්සක් ක තම දැන් සිටේ වැඩ කරන තන හට අතින රැහහින නින්දනුත්තෝක පේනවා නින්දනත් ීනුත් පේනවට වස. වලක වැටුනත් ම කියන්නේ තමන්ගේ අමුණන පත් වයුතු මකද ව්‍යාරික ව යුතුයි. දැන් ඔබේ මනසට ගලාගෙනන්න පටංගනයේ ව්‍යාරයක් කරනවානන් කළ හැකි ව්‍යාර ගැ දහ පහලොවක් විද දහ. ද ොල ම හස ල න ලව ති. ඊට පස්සේ දන ඔබ කල යුත්තයෙක මද මේ අතරින් වඩාත් මට හොඳින් කළ හැකයි කියයා හිතන අදහස එලියට ගන්න. මත් දන ේක ත න ද ප තා සති ල ේ ද බට මේ කොට ද කන හන්ද. හරි සරව ච්න ඔබාහපු ප්‍රශ්යටටම නැවත තිබන අනන් ඔබ මගගේ නතන් ඔබ අදහස් කේ කෙනෙක් නම් යයි පහට කුමක්ල යුතුද කියයි. එකම ඉල්ලීම නමයි පහට ආපහෝ හයි පනස් පහාවක් වෙනකොට හිටම මනුසය බවටන පත්වෙන්නේපා. එකට පරණ මනුසය වෙන්නපා මේ හරි සරලව නැත කියවන ජනවාරි පලවෙනි අපි පුදුම ුද්‍යෝගයකින් ගැම්මින් දවස පටන්ගත්තනය සුපාර්ථතනා කරගන උද දෙෙන්ම නැගතගෙන මේ අුද්ධමගේ ජීවිත හොඳ මවුරද කරගන්නවා කියලා යි සි අට වනිද වෙනොට නෙ සහරට ගියවුරුද්දය දස් දහතුනේ දෙෙසම්බර් මාසසිතරයකොට හිට මනුසය එහම වෙ හරිියල් නෑ. අපි මේ ඇතිකරගන්න උද්‍යෝගය උනන්දුව ඕනකම වර්ෂය පුරා පොවත්වාගෙන යුතුයි ඉන්දල හිතල වැටෙන්න්න පුළුවන් කලගිරෙන්න්න පුළුවන් මන්දොස්වාහි වෙන්න පුළුවන්. එක සාමාන්‍යය හැබයි ඔබ නැවත නගී සිටියයුතුයි. නැගී සිටින්න නම් එල්න්න තන ඉලක්කයක් අර්මුණක් තිබිය යුතුයි. ඒ අරමුණක් තිබෙන කෙනකුට නැවත නැගී සිටිය හැකි. ඔබ වහාම මාවිය යුත්තේ කෞු්දයි කියා කොලය කලියන්. එවිට ඔබට ඒ මත ජීවත්විය හැකි. අපි ඔබේ දෛරය පොඩ්ඩක්වත් අඩු කරන්නේ න බ ඒ ලියන කොල කෑල්ල පරිසංකල තියාගන්නට ඕන හැබැයි මෙම දේකුත්තය ොද මේ ලියන කොළ කැබැල්ල ඒ කොලේට පමණක් සීමාවිය නොහැකි ඒ තමන් කිසිතුවිල්ල එහන ද මේ අරමුණ. අචින මෙහෙමයි මේකෙන් ලොකු වගකීමක් මා බාරගන්න. මා ලොකු වගකීමක් එහි බාරගන්න. ඔබ ඒ කොල කැබැල්ල ලියලා ඔබ ඒ කත් එක්ක ජීවත්වෙෙන්න්න පටන් ගත්තත්. කොළ කැබැල්ලේ තියෙන එක එහෙ ම නො වෙන්න පුළුවන්. හැබැයි ඔබය ඉන්නවටවාඩා ජීවිත ඉහලට ගෙනයන එක ගෙනයන බව මා එහි වග කියන බාරදන්නවා. එතට හොඳයි හැබැයිම කළතුයෙක මද ඔබ මොම වාසනාවන්තයි වැඩ සටනත් එක තව සතිකීපයක් ලැදිී ටිය යුතුයි. අචිනේ මා පුහුණුකරුවෙක් මේ මේ දක්වා එක එහමම කියල නෑ. මගේ ජීවිත මට ඕන සැලකුතු මත්මක අදකින් තිබෙන ප අපරට කොල්ලන්ගේ කෙල්ලගේ ජීත වෙනස් කලලා ය කිය රම් අමාරුනෑ ඇයි අපේ රටේ තරුණ තරුණියන් මිනිසේ තරමට හොඳදයි. එකක්ම දේ ඔවුන්ට තේරෙන භාෂාවෙන්, ඔවුන්ට ඕනකමක් ඇති වෙන විදිට කියන විදි අපි දැනගත යුතුයි. එනිසා මගේ ආදරනය මිත්‍රනි මවභවිනින් පොරොන්ද වෙනවා ඔය ලියන කොල කෑල් පර සංකල්ල තියාගන්න ඕ කොබේ ජීවිතය වෙනස් කන්නවා ඕක විලුවත් නෙව. කිය හැබයි ඔබ අපි එක් ටික දවසක් මේ වැඩ සටනත්ක් ඉන්න ඊට පස අපි නතත් ඔොබව ගමන නවා. ඔය ගමන යන. මේක හරිටර වාහනයක් නැත සෙල්ලම්බඩුවක් හොඳට රෙ වයින් කරලා යන්න ඕන මාර්ගිතිුවන් යන්නාසේ එක යන්න පටන්ගන්න එකම දේර වයින්නක දුවනකොටනතත් වයින් කරන්න තෝනි. අපි ඒත් මේ වැඩසරහන් පුරාවට ටිකින් ටි කරන්න. එනිසා කොළ ලියලා හොඳ තැනක අලවලා ලඩේ පටන් ගන්න. ඒහින් එහි ඒ ගමන යන්නට එය සාර්ථක කරගන්නට අවශ්‍ය ශක්තිය දෛරය මඟ පෙන්වීම මම වාසනවන්තයි වැඩසටහන් පෙළ හරහා අපි ඔබට දෙන්න සූදානක්. පස්සෙ කියන්න එපා අපරාධේක ලියවවිෙනැඇත්තිේ ලියාගත්තන හරිනි කිය. ඕ ඔබ කොහෙදම ඔබේ අරමුණු අතර්මග අතර කරගන්නට අථ අශන හැ අපි අපි ඔබත් සමගඟ හැමදාමත් වගේ ඔබේ බලාපොරත්තු විෂ්ිරගන්නට ඔබට උපකාරවෙන්න. අපි දස් දාහතර වර්ශෂය ජනවාරි පලවෙනිද බොහොමත්ම උද්‍යෝගයෙන් ප්‍රබෝධමත මේ ආරම්භරපුර්ෂයක් මේ ආරම්භ කර පර්ෂය අද වනතුරොත් ඔබ ඒ උද්‍යෝගෙන් ඉන්නවාද. අපේ එනිසාම තමයි අද්‍යවසේදී මේගේ මාත්‍රකාව පිළිබඳව කතාභාකර. දැන් අපි අරුණු ගැන කතාබාකර අරමුණු කොහොම අපි සාර්ථක කරගන්න කියල කතාබාකර. ඒ වගේ තයි. අප අරමුණු කරා යනකොට අපේ මනස හදාගන්නටත් තෝනේ සහර්වෙලාට අප අසාර්ථක දේවල් වට මුණ දෙන්නටත් පුලුවන් කියෙ ෙවනේද. අක්ෂනී ද ඔබ තාමනනි වැරද? එකන අපිත් මම නැවතනැවත කියනවා මේ අරමුණ ලියාගත්ත පමණින් ඒ සාර්ථකවෙන්න නෑ. ඒවිවෙන් කලියුතු දේවල් ටිකුත් තිබෙනවා ඒ යනකොට අචිනිකීවාසේ අතරමගද අද වැටින් සිදුව එක සිදුවෙනවාම තමයි. ඇද වැටින් සිදුවෙනවානම් කලබලවෙන්න එපා ඒක අදහ ෝබ ගමනක්යමින් සිටිනාා බවයි. එම වැටින් නැත්තේ කොහවත් යන්න ති කියෙන වැටින් නෑන. වැටනවා යන ඔබ ගමක්මින් සිටනා බවයි ෙස එන කලබල වෙන්න එ. නවත නැවත අද වැඩසටහන අවසානය කරා ලංවෙද්දිී ඉල්ලන්නේ වසර පහක් වනවිට ඔබ කවරෙක් විය යුතුදයිකයා තීරණය කරන්න. මා නැවත නැවතය කියනවා. වසර පහක් වනවිට ඔබ කවරෙක් වයුතුදයිකයා තීරණය කරන්න. හේතුව අපි මින් ඉදිරියට ඒ මිනිසා බවට ඒ ගැහැණිය බවට ඔබ පත්කරන්නට මම වාසනාවන් තයි වැඩසටහන වෙන් කරන නිසා. අචිනි? අද දවසපුරා කතා කරේ දෙදස් දාහතර වර්ෂය ඔබේ ජීවිතේ ශ්‍රීශීෂී වර්ෂය බවට පත්කර ගන්න නම් ඔබ කුමක් කළ යුතු කියෙන කාරණය පිළිබඳවයි. අපි ඒක දිකිව්වා ඔබ මොන්න මට්ටමකින් අරමුණක් ඇතිව ඉන්න කෙනෙක් වන්න පුළුවන් නැතුව ඉන්න කෙනෙක් වන්න පුළුවන්. ඒ කවර ගණයකට වැටනත් ඔබ මින් ඉදිරියට යන්න. සිටින්න මට්ටමට වඩා ඉදිරියට යන්නට සැලසුමක් ඉලක්කයක් අරමුණක් සිහිනයක් සකස්කරගත යුතුයි කියලාි කිව්. වැඩටහන අවසානයට ලංවවෙද්දිී මන් නවත මේ වාක ඔබට කියන්නට කැමති. ඔබේ ජීවිතයට පැහැදිලි සිහිනයක් නැත්තා. ඔබේ ජීවිතය වෙන මිනිසුන් විසින් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට පාවිච්චි කරනු ඇත. මන්නවතේවාක කියන්නට කැමති. ඔබේ ජීවිතයට පැහැදිලි සිහිනයක් නැති නම් වෙනත් මිනිසුන් විසින් ඔවුන්ගේ සිහින සැබෑ කරගන්නට ඔබේ ජීවිතය පාවිච්චිරනු ඇත. . හොඳයි අපිට අපේ වැඩස්ටාන අවසන් කිරීමට වෙලා. ල්ල යෙන්නේ ඉතින් ම නැත මතක් කරන්න ඔබට හැකියාව තිබෙනවා පසුව සබන්ධ විය හැකි දුරකතනනාන්කගේමං ඔට නැවතත් මතක්කනන්න තිරේ දිස්වන ඇති බින්දුවයි හතේව දෙකයි හයිස හැටයි හත්ත පයි හතුලිසට බින්දුව හතව දෙකයි හස හටැයි හත්ප පයි හතලස්ට කියන දුරකතනංකේට ඔබට සම්බන්ධ වීමට හැකාව තිබෙනවා අපි සූදානම් වෙන්නේ අදදවසේදී මංවාසනාවන්තයි ඩසටහනෙන් සමගෙනයන්නට මම හිතනවා ඔබට දෙදදාස් දාාහතර වශ ඔ බලාපොත්තු ෂ්කරගන්න පුළලුවන් කියලා මවාසනාව. ඩසටන අපි හමෝම කියන්නේ ඔබේ බලාපොතු ඔබට ඉෂ් කරගන්නට පුළුවන් හැකියාව තිබෙනවා මයි කියලා. ඔබට තැමක් කියන්න. ඕ අචින ඒ බලාපොරොත්තු ඒ සිහින සැබෑ කරගන්නට මමවාසනවන්තයි වැඩසටහන්න ඔබෝනුවෙන් ඉන්නවා කියන එකත් මාසිහිපත් කරන්නට කැමති. අවසාන වශයෙන් මෙහම මතක තියාගන්න. පාරට බැස්සට යන්නේ කොහෙද කියලා දන්නතුව. එක පාරට බහින්නේ යන්න කොහෙද කියලා දන්නතුව නක් බස් කොචරතිබත් ඒ බස්සිෙහිකින්වත් ඇති වැඩක් නෑ. පාරට හින්නේ යන්න කොහෙද කියල ද නැතුව නම් පාරිබස් කොච්චර ගියත් ඒක බස්සිහකින්වත් ඔබට පලක් නැත. සබදාසක් ප්‍රාල්තනාක.